අයිබෝවන් සුබ දැසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබ හමුවන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මහජනතාවටත් පැරණි පාර්ලිමේන්තුව නැරඹීමට වරම්. විද්‍යා කුළුණ අගමැති සුරතින් විවෘත කෙරේ. සමගි ජනබලවේගය දුරකථනයෙන් මහමැතිවරණයට. ප්‍රථමයෙන් දේශීය පුවත්. පැරණි පාර්ලිමේන්තුව හෙවත් වර්තමාන ජනාධිපති කාර්යාලය මාර්තු මස 14 වනදා සිට සෑම සති අන්තයකම පෙරවරු 10 සිට මහජනතාවට ලබා දී තිබෙනවා. පැරණි පාර්ලිමේන්තුව හෙවත් වර්තමාන ජනාධිපති කාර්යාලය මාර්තු 14 වන සෙනසුරාදා සිට සෑම සති අන්තයකම පෙරවරු 10 සිට පසුවරු 4 දක්වා නැරඹීමේ අවස්ථාව මහජනතාවට හිමිවනවා. නැරඹීමට එන අයට ඡායාරූප ගැනීමටද අවස්ථාව සලසන බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ. මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අධ්‍යක්ෂක ජෙනරාල් පරිපාලන නමට ලිපියක් හෝ 01124685 ෆැක්ස් අංකයට හෝ දුරකථන අංක 01124354 ඇමතීමෙන් වේලාවන් වෙන් කරගත හැකි. පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක යුගයක් නියෝජනය කරනවා. පැරණි ගෘහ නිර්මාණ ශෛලීන් පහෙන් එකක් වන අයෝනියානු ශෛලියට අනුව වසර 82කට පෙර මෙය නිර්මාණය කර තිබෙනවා. එය බාහිර පෙනුමෙන් ඇතැන්ස්හි ඇක්‍රොපොලිස් කඳුබුදුනේ ඇතීනා නම් ග්‍රීක දෙවඟන වෙනුවෙන් ඉදුකොට ඇති ප්‍රධාන දෙව් මැදුර වන පාතිනන් ගොඩනැගිල්ල සමානත්වයක් උසුලනවා. ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි ආණ්ඩුකාරවරයා විසින් 1930 වසරේ ජනවාරි මස 29 වෙනි දින ව්‍යවස්ථාදායක සභාව ලෙස ගොඩනැගිලි ස්ථාපනය කර ඇති අතර ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථාදායකයන් පසුව සිදු වූ නාම සංශෝධන සමග මෙය රාජ්‍ය මන්ත්‍රණ සභාව, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, ජාතික රාජ්‍ය සභාව සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යන නම් වලින් හඳුන්වනු ලැබුවා. පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත රැගෙන යාමෙන් අනතුරුව මෙම පෞරාණික ගොඩනැගිල්ල 1983 වසරේ සැප්තැම්බර් මස 8 වෙනි දින ජනාධිපති කාර්යාලය ලෙස නම් කෙරුණා. ශ්‍රී විද්‍යාපී වර්ධන සංගමයේ මූලස්ථානය ඊයේ පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. එම මූලස්ථානය නම් කර ඇත්තේ විද්‍යා කුළුණ ලෙසයි. ශ්‍රී ලංකා විද්‍යාපී වර්ධන සංගමයේ මූලස්ථානය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් සිදු කෙරුණා. විද්‍යා කුළුණ ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා විද්‍යාපී වර්ධන සඳහා මූලස්ථාන ගොඩනැගිල්ල කොළඹ විජේරාම මාවතේ ඉදි කර තිබෙනවා. වෛද්‍ය, ඉංජිනේරු, කෘෂි විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, තොරතුරු තාක්ෂණවේදය, තාක්ෂණ විද්‍යා හා සමාජ විද්‍යාන ශිෂ්‍ය යටතේ ශ්‍රී ලංකාවේ සිටින සියලුම විද්‍යාතීන් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සමාජිකත්වයේ දරනවා. පාසල් ළමුන් අතර විද්‍යා විෂය ප්‍රචලිත කිරීම, විද්‍යා පරීක්ෂණ සඳහා සහාය දැක්වීම, විද්‍යා සැසී පැවැත්වීම ආදී විෂය සම්බන්ධ වූ ක්‍රියාකාරකම් රැසක් මෙම සංගමයේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා. ඉදිරි මහමැතිවරණය සඳහා සමගි ජනබලවේගය දුරකථනයේ ලකුණින් තරඟ කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය සමග සංධානයක් ලෙස එක්ව තරඟ කිරීමට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගයට තවමත් හැකියාවක් පවතින බවයි. කැඳබති වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේ සමගි ජනබලවේගය දුරකථනයේ ලකුණින් ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කරන බවයි. ඊයේ පැවතුණු සාකච්ඡා කීපයක් කරු ජයසිරි මැතිතුමාගේ ගෙදර විශේෂයෙන්ම රාජ්‍ය සේනාත් මැතිතුමා තමයි මැදිහත් වෙලා මේ සාකච්ඡා සකස් කරේ. පැවතුණු සාකච්ඡාවල අවසාන තීන්දුව වුණේ දුරකථනයෙන් අපි මේ මැතිවරණය තරඟකරන තීන්දුව කිරීම සම්බන්ධයෙන් සියලු දෙනාම එකගත්වේ අවස්ථාවේදී ප්‍රකාශ වුණා. ඒ වගේම මම හිතන්නේ ඊට පරස්පරව අඛිල විරාජ් කාර්යවසම් මහත්මයා මම හිතන්නේ පසුගිය දින කීපය තුළ යම් අදහසක් ඉදිරිපත් කළා තිබ්බා. එතුමාගේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් අපිට මේ වෙනකොට දැනගන්න ලැබෙන්නේ අපිට තියෙන වාසිය තමයි අපේ කණ්ඩායමේ ඉන්න 100%ක්ම පිරිසුදු දේශපාලනයක් කරපු චරිත වැඩක් කරපු වැඩක් කරන්න පුළුවන්. ඉතින් යම්කිසි ආකාරයේ අඛිල විරාජ් කාර්යවසම් මහත්තයා තීන්දුවක් ගන්නවා නම් එතුමා වෙනම යන්න අලියගෙන් අපිට මම හිතන්නේ අපි සැලසුම් නොකරම කළුතිත් කීපයක් කළු පැල්ලම් හතරක් පහක් අපේ පක්ෂය තුලත් තියෙනවා නෑ කියන්නේ. අපේ පක්ෂය තුලත් යම් සොරකම් වලට, දූෂණය වලට චෝදනා ලැබලා ඒවා යම්කිසි ආකාරයෙන් ඔප්පු කරන්න පුළුවන් මන්ත්‍රීවරු 3-4 දෙනෙක් ඉන්නවා. ඒ වගේම රාජපක්ෂවරුත් එක්ක ව්‍යාපාර කරන මන්ත්‍රීවරු 3-4 දෙනෙක් ඉන්නවා. පාරවල් හදනවා. ඒ වගේම වෙන ගනුදෙනු කරනවා. රාජපක්ෂ මහත්තුරුන්ට රැයට කෝල් කරනවා. මොනවද වෙන්නේ කියලා කියනවා. අන්නේ 5-6 දෙනා එක් කරගෙන අඛිල විරාජ් කාර්යවසම් මහත්තයා අලියන් ඉල්ලනනම් අපි ඉතාමත් සන්තෝෂයෙන් ඔවුන්ට සුබ පතනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද සිරිකුත පක්ෂ මුලස්ථානයේ කැඳවා තිබූ
ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පළ කළේ මෙවන් අදහසක්. ගන්නා ලද උත්සාහය මාර්තු මාසයේ පළවෙනිදා වෙනකොට අසාර්ථක උත්සාහයක් බවට පත් වුණා. මේ අලියයි හංසයයි යරෙන්නට ජනවාරි මාසයේ 30 ඉඳලා මාර්තු මාසයේ පළවෙනිදා වෙනකම් වෙන කිසිදු ලාංඡනයක් පිළිබඳව මේ කෘත්‍ය අධිකාරිය මණ්ඩලයේ හිටපු රණල් වික්‍රමසිංහ මැතිතුමා ඒ වගේම නියෝජ්‍ය නායක රජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු කිසිම කෙනෙක් කතා කරුවේ නැහැ කියන එක මම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා වගකීමෙන් යුතුව. විවිධ චෝදනා කරමින් කකුලෙන් ඇද්දා කියන කතන්දර කියමින් මේ කරන ප්‍රකාශ අපි කවුරුවත් මෙයට උත්තර නොදෙන නිසා තනියම කරන ප්‍රකාශ සමාජගත වෙලා තියෙනවා. මේක බොරුවක් කියලා කවුරු හරි මේ සමගි ජන බලවේගයට සම්බන්ධ වෙලා ඉන්න කවුරු හරි චැලෙන්ජ් කරනවා අභියෝග කරනවා නම් මම සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමාට අභියෝග කරනවා එන්න මාත් එක්ක ඕනෑම රූපවාහිනී නාලිකාවක මම සූදානම් ඇවිල්ලා ඉවරලා මේ කරුණු කතා කරන්න. මහබැංකු බැඳුම් කර වංචාවට සම්බන්ධ වැරදිකරුවන්ට දේශපාලන වශයෙන් නොව නීතිමය වශයෙන් දඬුවම් ලබා දිය යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. හිටපු ඇමතිවරු දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටපු ගමන් අතුරුදහන් වෙනවා. අධිකරණයේ නියෝගයක් එනකොටම අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙලා කොහේ හරි හැංගිලා ඉඳලා කොහේ හරි පුජ්‍යලික රෝහලකින් මතු වෙනවා. දැන් සමහරාලාවට රාජිත මහත්තය එකපාරටම පොළොවෙන් මතු වුණා වගේ රෝහලකින් මතු ඒ වගේ අපිට පේනවා රවි කරුණානායක මහත්තයත් හෙට උදේ වගේ වෙනකොට සමහරවල් රෝහලකින්ම මතුවේයි. මොකද හේතුව රෝහලකින් මතුනම ලේසි අසනීප තත්ත්වෙන් හිරේ ඉන්නවා වෙනකොට රෝහලටම වෙලා ඉන්න පුළුවන් වෙයි. හැබැයි මේ දේශපාලන විහිළුව හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ අය මහා බැංකු මංකොල්ලේට වග කිය යුතු පුජ්‍යලයෝ. ඉතින් මේ අයට නිත්‍යානුකූල වශයෙන් දේශපාලන වශයෙන් නෙවෙයි නිත්‍යානුකූලව වරදට දඬුවම ලැබිය යුතුයි කියලායි අපි විශ්වාස කරන්නේ. මම බොහොම පැහැදිලිව කියනවා මේ රට සිංහල බෞද්ධ රටක්. මේ සිංහල බෞද්ධ රටේ බෞද්ධකමට මහා සංඝරත්නයට අපහාස කරොත් ඒ කිසි කෙනෙකුට හරි ගිහිල්ලා නැහැ. ඉතිහාසයේ රජවරුන්ටත් එහෙම වෙලා තියෙනවා. මේ රටේ 67 නමක් හිරගෙදර දැම්මේ මේ යහපාලන තිබුණු ආණ්ඩුව. අන්නේ පාප කර්මය තමයි මේ අයගේ කරෙන් යන්නේ දැන්. ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති පාවාදුන් පිරිස සමග ඉදිරි ගමනක් අපේක්ෂා කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ හොරණ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. අපි UNP කාරයෝ. මේ අභිමානේ ආරක්ෂා කරන මිනිස්සු අපි. මේ ප්‍රතිපත්ති පාවලා දීලා අපේ ශ්‍රේෂ්ඨ පක්ෂය වසර 26ක් තිස්සේ පරාජිත පක්ෂයක් බවට පත් කරපු අයත් එක්ක අපිට ඉදිරි ගමනක් නැහැ. අපි දන්නවා කීප දෙනෙක් තාමත් කියනවා රටේ ජනතාව කවුරු මොනවා ඉල්ලුවත් රනිල් ක්‍රමසිංහ මැතිතුමාව කොච්චර රටට එපා වුණත් අපි රනිල් තමයි, රනිල් අපිටයි, අලිය නැතුව මොනම දෙයක්වත් කරන්න බෑ. කොච්චර පෙරදුණත් අපි අලියගෙන්ම ඉල්ලනවා කියලා හිතන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5-6 දෙනෙක් තාම ඉන්නවා. අපේ හිතවත් ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ජ්‍යෙෂ්ඨ නායකයා ඊ අපිට එක් වුණා. අපේ හිතවත් රාජිත් සේනාරත්න මැතිතුමා වෙනත් පක්ෂයක් නියෝජනය කරත් ඊ අපිට එකතු වුණා. මම ආරාධනා කරනවා තාමත් අලියගෙන්ම, අලිය පමණයි, අලිය නැතුව බෑ. පෙරදුණත් අපි අලියට කියන අපේ මිත්‍රයන්ට අපිත් සමග එකතු වෙන්න තාමත් කාලය තියෙනවා. ඔබ අලියට ආසයි, අපිත් අලියට ආසයි. හැබැයි සමහර පක්ෂ අපට එකතු වෙන්නේ පොදු ලකුණක් කර තියෙන නම් විතරයි. ඉතින් අපි ඒ අයව බැහැර කරලා සන්ධානයක් ගොඩනගන්න බෑ. අපි ආදරණීය නායක, පිරිසුදු නායකයා, පොඩි මිනිහා ගැන, දුප්පතා ගැන, මධ්‍යම පාන්තික ගැන කල්පනා කරන නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් පමණයි අපිට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. තරුණ ප්‍රජාව ආර්ථිකමය වශයෙන් සවිමත් කර රට සංවර්ධනය කරා රැගෙන යාමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට ආදන සැලසුමක් සකස් කරගෙන තමයි එළියට ආවේ. අපේ ආගම ජාතිය ආරක්ෂා කරගෙන අන්‍ය හැම කෙනෙකුටම ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදලා ආර්ථික සමෘද්ධිය ඇති කිරීම ප්‍රධාන මාතෘකාව කරගෙන තමයි එතුමා එළියට බැහැලා ක්‍රියා කෙරුවේ. අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. වැඩ කෙරුවොත් විතරයි අර බියකරු කණ්ඩායම අපගේ පරාජය කරන්න පුළුවන්. ඊළඟට අපේ ඉන්න තරුණ පරම්පරාව ඒ අය විශාල වශයෙන් බලාපොරොත්තු සාගත අය. සමහර අපි හිතනවට වඩා හුඟක් වෙනස් හිතන අය. බොහෝ අය රජයේ රැකියාවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍යයි තමන්ගේම ව්‍යාපාරයක් කරලා නැගිටින්න ඉඩකඩ හදලා දෙන්න. ඒක හදන්න අපි ආණ්ඩු අවශ්‍ය පහසුකම් සපයන්න ඕනේ. තාක්ෂණය ලබා දෙන්න ඕනේ. ඒ වගේම යාට අත දෙන්න ඕනේ. මේවා තමයි අපි ඊළඟට කරන්න ඕනේ කරන මූලික කාරණා. මෙන්න මේ කාරණා පෙරදරි කරගෙන අපේ රට ඉදිරියට ගෙනිච්චොත් මම හිතනවා අවුරුදු කීපකින් අපිට පුළුවන් අපේ රට සෞභාග්‍යමත් දේශයක් බවට පත් කරන්න සහ විනයගරුක දේශයක් බවට පත් කරන්න.
සමගී ජනබල වේගය ස්ථීර වශයෙන්ම ඉදිරි මහමැතිවරණයේ ජයග්‍රහණය කර සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රණි බණ්ඩාර මහත්මිය පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහත්මිය මේ බව පැවසුවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මාසේ 25 වෙනිදාට දැන් ප්‍රකාශනයට පත් කරලා තියෙනවා. මේ වෙනකොට මේ රටේ තියෙන දෙවැන්ත පක්ෂ සියල්ලක්ම වගේ අද සමගි ජනබල වේගයත් එක්ක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය යටතේ තරඟ වදින්න ඒ සියලු දෙනාම එකගතාවය පළ කරලා මේ වෙනකොට ඒ කටයුතු ආරම්භ කරලා තියෙන මොහොතක දවසින් දවස එතුමා සමග තවත් පිරිස් රාශියක් මේ වෙනකොට එකතු වෙමින් පවතින. ඉතින් ඒ නිසා අපිට හොඳ විශ්වාසයක් තියෙනවා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතර ආසන ප්‍රමාණයක් අරගෙන එළබෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අගමැතිවරයා හැටියට අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් කර ගැනීමේ හොඳ ප්‍රවණතාවයක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. දැන් මේ සංධානය ගත්තාම මේක එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නීත්‍යානුකූල අනුමැතියත් එක්ක යන සංධානයක්. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කිසිම බාධාවක් නැහැ මේකට එකතු වෙන්න. ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පමණක් මන්ත්‍රී ධුර 113ක් ලබා ගැනීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මහත්තයා ළඟ හිටපු පිරිසට ඡන්දය දෙන්න, දාලමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ගියපු අයට ඡන්දය දෙන්න එපා කියලා ඔබතුමන්ලම ඔබතුමන්ලාගේ සංධානය ඇතුලේ ගැටුමක් හදලා. මගේ මතය පැන ගියපු පුජ්‍යයන්ට අතාර ගිය මිනිසුන්ට දෙන්න එපා කියලා කර තමයි අපි ඉන්නේ. ඒ ඔය ගැටුම තියාගෙන කොහොමද ඔබතුමන්ල මේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන්නේ? ජනතාව තීන්දු කරයි. අවුරුදු 5ක් පාර්ලිමේන්තුවක් යන්න ඕන මේ රටේ. එහෙනම් අවුරුදු 5ක් පාර්ලිමේන්තුවක් යන්න නම් අපි 150ක් හදනකොට ඒකෙන් 113කට වැඩි පිරිසක් කොටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ පැත්තේ ඉඳලා නිකන්වත් එහා මෙහා වෙන්නේ නැති පිරිසක් ඉන්න ඕන. ඔබතුමා කියන විදිහට ඔබතුමාලාගේ සම්දාන සභාපතිතුමා ගැනවත් පොඩි විශ්වාසයක්වත් නැහැ නේද? අවිශ්වාසය නෙමෙයි. අපිට හැමදේම සැකෙම බලන්න වෙලා තියෙනවා පහුගිය කාලේ වැඩ පිළිවෙලත් එක්ක. මට විශ්වාස කරන්න පුළුවන් මාව මට කාර්යවත් එහෙම විශ්වාස කරන්න අමාරුයි. ඔබතුමල්ලම කියනවා මහින්ද මහත්තයාට හිතපු අය විතරක් ඡන්ද දෙන්න අනිත් අයට ඡන්ද දෙන්න එපා කියලා. ඇයි මේව එකතු කරගත්තේ මේ සංධානය? අපි එහෙම කිව්වේ නැහැ. අපි කියන්නේ සංධානකින් එකතුරන් අපි ඔක්කොම ඡන්දදායකෝ. ඉතින් මේ ඡන්දදායකෝ ඡන්ද දෙයි. අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි මේ සැටනේ අපේ වැඩි පිළිසක් එන්නේ නැහැ. අපි කටයුතු කරා. දැන් ඔබතුමල්ලා ඔය කියන ගැටුම නිසා වැරදිලාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහත්තයාත්ක හිටගත්තු. මොකද වෙන්නේ ඔබතුමල්ලාට මහා මැතිවරණයේ 113ක් ගන්න පුළුවන් වෙයිද? වැරදිලාවත් හිටගත්තු පෙන්නන 113ට වඩා අර 120කට වඩා වැඩි පිළිසක් කොහොමත් පොටුවෙන් ගේනවා. දැන් එක්සත් ජාතික පක්ෂයේ දින පිළිගීමේ හැටියට ඒගොල්ලන්ට පුළුවන් නම් අපි අභියෝග කරනවා විපක්ෂයේ ඔක්කොටම. එක්සත් ජාතික පක්ෂයේ කැලි දෙකයි, ජනතා විමුක්ති පෙරමුණයි, TN එකයි අනිත් ඔක්කොටම 75ක් ගන්න කියලා. අපේ අභියෝගය 75ක් ගන්න. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යාහන 12 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.